අපිට මයික්‍රෝබිට් එක භාවිතා කරලා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කරන්න සිමියුලේටර් එකක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ප්‍රථමයෙන්ම ඔගොල්ලෝ makecode.microbit.org කියන වෙබ් අඩවියට ගමන් කරන්න වෙනවා. ඉතින් අපි බලුවත් ඔගොල්ලෝ මේක සර්ච් කරලා අපිට ගන්නත් පුළුවන්. උදාහරණයක් විදියට අපි Google search engine එක වෙත ගිහිල්ලා අපි මෙතන makecode කියලා type කරොත් makecode microbit කියලා එනවා. ඉතින් මේක දාලා search කරමු. එතකොට මෙන්න ඔයගොල්ලන්ට පේනවා makecode.microbit.org කියලා අපිට මේ search වෙලා පෙන්නනවා. ඉතින් මේක උඩ click කරන්න. එතකොට අපිට makecode.microbit.org site එකට යනවා. ඉතින් මෙහෙම search කරලා ගන්නත් පුළුවන්. නැත්තම් කෙලිම මෙන්න මේක type කරා නම් මේ address bar එකේ makecode.microbit.org කියලා අපිට මේ කොටස මෙහෙම type කරා නම් අපිට search කිරීමකින් තොරව ගන්නත් පුළුවන්. බලන්න මෙහෙම ටයිප් කරලා මම එන්ටර් කරාම දැන් මේ this site can't be reached මොකද්ද තියෙන ගැටලුව මම කොතන හරි අකුරක වැරද්දක් සිදු කරන්නේ නැති. ඔව් බලන්න make code කියලා නෙවෙයි එක microbit.org හරි. ඔන්න make code කියලා නෙවෙයි කියලා තියෙන්නේ නේද? අකුරු හැරදිලා. Then lang hari makecode.microbit.org right then now dakka neida ogulu search engine එක පාවිච්චි කරලා අපි makecode.microbit කියලා ගහලා search කරලා ගත්තා නම් අපිට මේ අකුරුට හැම අකුරක් ගැනම අපිට සැලකිලිමත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ search engine එකෙන් හොයලා දෙනවනේ ලේසියෙන්ම click කරලා යන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට හොඳටම මතක නම් අපිට කෙලිම වෙන මෙතන මම දැන් ටයිප් කරා වගේ ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරන්න පුළුවන්. හැබැයි ඒ ටයිප් කරනකොට අකුරක් හරි ඩොට් එකක් හරි අපි අතින් වෙනස්කමක් පකට ලක් වුණොත් අර මම ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දැක්කා වගේ එහෙම වෙබ් page එකක් නැහැ කියලා කියනවා. රයිට්. මුලින් ඔයගොල්ලෝ පළවෙනියම ප්‍රැක්ටිස් කරනවා නම් එකපාරටම මෙතන ඇඩ්‍රස් බාර් එකේ ගහන්න යනවට වඩා හොඳයි Google එකට ගිහිල්ලා මේ code.microbit.org කියලා ටයිප් කරලා සර්ච් කරලා ගන්න. එතකොට අකුරක් දෙකක් වැරදුනත් නිවැරදි එක හොයාගන්න පුළුවන්. මතක තියාගන්න ඔයගොල්ලෝ යන්න ඕන වෙබ් අඩවියට ගියාට පස්සේ මෙන්න මේ විදියට නිවැරදි වෙබ් අඩවියට ගියා නම් මේ විදියට ඔයගොල්ලොන්ට පේන්න ඕනේ. රයිට් ඉන්ටර්ෆේස් එක මේ විදියට පේන මේ පේන හැඩකුරුකම මේ විදියට තියෙන්න ඕනේ. ඊළඟට අපිට තියෙන්නේ මුලින්ම අලුත් ප්‍රොජෙක්ට් එකකට යන්න. එහෙනම් අවම මෙන්න මෙතන තියෙන මේ පල්ලෙහා තියෙන new project කියන එක click කරන්න තියෙන තැනට ගිහින් එකපාරක් click කරන්න. එතකොට අපිට අහනවා create a project කියලා. Give you a project name. අපි project name එකක් කැමති එකක් දෙන්න පුළුවන් ඕගොල්ලන්ට. මම ICT චමිත් කියලා දෙනවා. right? ඔගොල්ලෝ කැමති නම් ඔගොල්ලෝගේ නම දාන්න කිසිම ගැටලුවක් නැහැ. ඊළඟට මම create කියන බටන් එක click කරනවා. දැන් මම ඊට පස්සේ create කියන බටන් එක click කරා. ඔව්. දැන් ඔයගොල්ලන්ට මේ microbit එකේ simulator එක පිළිබඳව පැහැදිලිවම ඔන්න පේනවා. දැන් මේ සිමියුලේටර් එකේ මොනවද කරන්න පුළුවන් කියලා අපි බලමු. මේ සිමියුලේටර් එකේ වම් පැත්තට යන්න. ඇත්තටම මේ තියෙන්නේ මෙන්න මේ පැත්තේ. මේ තියෙන්නේ මයික්‍රොබිට් එකේ රූපයක්. ඉතින් මේක අපිට මෙන්න මෙතන බටන් එකෙන් ලොකු කරලා බලන්න පුළුවන්. රයිට්. මොනවද දැන් ලොකුවට මයික්‍රොබිට් එක පේනවා. පැහැදිලිවම බලන්න පුළුවන් මේ ක්ලික් කරොත් මෙතෙන්ට ගිහින් A බටන් එක ක්ලික් කරනවා. අපි B බටන් එකට ගිහින් ක්ලික් කරලා බලමු. ඔන්න ක්ලික් කරනවා නේ බටන්ස් දෙක වෙන වෙනම ක්ලික් කිරීමේ හැකියාව තියෙනවා. අපි මෙන්න මේ බිංදුව උඩට අරන් යන්න. එක උඩට ගිහින් ක්ලික් කරලා බලන්න. 2 3 3 වෝල්ට් කියන එක මතට අරගෙන ග්‍රවුන්ඩ් එකට අරගෙන යන්න. ඒ වගේම
මේ පුංචි පුංචි ඒවා මතටත් අරගෙන ගියම් බැලුවොත් බලන්න ඒවා වෙනම ක්ලික් කිරීමේ හැකියාව අපිට අවශ්‍ය නම් තියෙන විධානයක් දෙන්න පුළුවන්. රයිට්? දැන් මේක ආයි පුංචි කරන්න එපා නේද? මෙන්න මෙතන තියෙනවා නැවත පුංචි කරන විදිය. Exit full screen mode කියලා. ඒක ක්ලික් කරොත් full screen mode එකෙන් යනවා නේ. Full screen ආපහු දාගන්න ඕන නම් මේක ක්ලික් කරලා අයින් කරන්න ඕන නම් ආපහු මෙතනින් ක්ලික් කරලා පුළුවන්. Right. ඊළඟට අපි බලමු දැන් මෙන්න මෙහෙම කොටස. Basic input, music, LED, radio, loops, logic, variables, math කියලා තව advanced කියලා තියෙනවා. ඒක ක්ලික් කරොත් තවත් දේවල් ටිකක් එනවා. Functions, arrays, text, games, image, pins, serial, control ඔන්න ඔය විදිහට ටිකක් අපි එනවා මේ advanced එක ක්ලික් කරොත්. හරි. දැනට අපි බලමු මේ දැන්ට තියෙන්නේ මෙන්න බලන්න on start සහ forever කියලා දෙකක් තියෙන්නේ. මේවා මෙහෙම අල්ලලා එහාට මෙහාට ක්ලික් කරගෙන ඇදගෙන යන්න පුළුවන්. ක්ලික් කරගෙන එහාට මෙහාට ඇදගෙන යෑමේ හැකියාව තියෙනවා. හරි. මේ basic කියන එකේනා ක්ලික් කරමු අපි මුලින්ම. Basic කියන කෙනා ක්ලික් කළා අපි මෙන්න මේ show string කියන කෙනා මෙහෙම ක්ලික් කරගෙන ඇදලා දානවා මෙතෙන්ට. රයිට්. ඊට පස්සේ මම මෙයා වල්ලගෙන ඇවිල්ලා මේක ඇතුළට දානවා. Show string. මම ICT කියලා ටයිප් කරන්නකෝ. ඔන්න මම ICT කියලා ටයිප් කරලක් ගමම මෙන්න මෙතන යනවා මේ බලන වම් පැත්තෙන් අවුට්පුට් එක යනවා ICT කියලා. එකපාරයි ගියේ. රයිට්. ආපහු මෙන්න මෙතනින් පුළුවන් මට මේ දෙවෙනි බඩේ රීස්ටාර්ට් සිමියුලේටර්. ඒ කියන්නේ මේක නැවත රන් කරවන්න හැකියාව තියෙනවා. මුල ඉඳන් වැඩ කරන්න කියනවා. ICT කියලා පේන යන අතර වෙනවා. එච්චර පළවෙනියටම ICT පෙන්වනවා ඊළඟට නතරුනවා. හරි. ආපහු අම මේ show string එකක් දාන්න. Basic show string. දැන් මෙයා වලලා මෙතෙන්ට ඇදගෙන ඇවිල්ලා මට දාන්න. මෙතෙන්ට එතෙන්ට දාන මම මෙන්න මෙතෙන්ට දානවා. මම මගේ නම type කරගන්න. Right? දැන් මේ simulator එක නැවතත් මේ program එක මුලින් ඉඳන් run කරමු. Right? දැන් දන්නවනේ restart කරන on restart කර. ICT කියලා පේනවා. ඊළඟට CH A M I T H චමි මම ආපහු යනවා CH A M I T H CH A O දිගටම යනවා නේද? හරි මුලින්ම මොකද කරන්නේ දැන් ඔන්න ඔයගොල්ලන්ට මෙතන on start එක forever එක අතර වෙනස දැන් මේ වෙනකොට පුළුවන් on start සහ forever අතර වෙනස ඔන්න ස්ටාර්ට් එක කියලා කියන්නේ ආරම්භයේදීම වෙන්න ඕන දේ. ෆෝරෙවර් කියලා කියන්නේ මේ ආරම්භයේදීදී වුණාට පස්සේ දිගටම වෙවි තියෙන්න ඕන දේ. ආරම්භක වෙනවා ස්ටාර්ට් එක වුණාට පස්සේ ෆෝරෙවර් කියන ලීන එක ඇතුළේ තියෙන දේවල් නැවත නැවතත් සිදු වෙනවා. Right. ඉතින් මේ සිමියුලේටර් එක දැන් අපිට පැහැදිලිවම බලා ගන්න ඕන මේ මෙතනින් ආපහු ෆුල් ස්ක්‍රීන් දාන්න පුළුවන් පැහැදිලිව පේනවා. අප එක්සිට් වෙනවා නම් මෙතන යන්න පුළුවන්. මේකෙදි තෝරලා බලන්න මෙතන මේ තිබුණ එක ගැන දැන් දාන්න රීස්ටාර්ට් ද සිමියුලේටර් නේ. මේකෙන් කරන්නේ රීස්ටාර්ට් කරන එකනේ. රයිට්. ඊළඟට බලන්න මෙතන බලන්න ක්ලික් කරන්න. අපිට සවුන්ඩ් ගැන ඩිබග් මෝඩ් එක. ඊළඟට මෙතන තිබුණා ස්ටොප්. නතර කරලා දාන්න පුළුවන් නේ. ආපහු ස්ටාර්ට් කරන්න පුළුවන්. නතර කරලා තියන්න පුළුවන්. රයිට්. ආපහු ක්ලික් කරොත් ඔන්න වැඩ ගන්නවා. මේකෙන් රීස්ටාර්ට් කරා. ඒ වගේම අපව පුංචි කර ගන්න ඕන නම් අපිට මෙන්න මේ exit screen mode එකෙන් පුළුවන් අපිට මේක පුංචි කරගන්න. හරි. ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕන ඔය දේ. රයිට්. පළවෙනියටම ඔයගොල්ලෝ මේ අරගෙන මේක තියෙන දේවල් මේ සිමියුලේටරේ තියෙන දේවල් බලන්න බටන්ස් ටික බලන්න මේක ලොකු කරන්න ඊට පස්සේ පුංචි කරන්න ඊළඟට on start කියලා එක අරගෙන තියෙනවා ඒකේ මෙතන basic වලට ගිහිල්ලා show string එක copy කරගෙන මෙවිල මෙතෙන්ට දාන්න මෙතෙන්ටත් එකක් දාන්න මේ දෙන්නට again වෙන වෙනම strings දෙකක් එන මේකේ ICT වගේ එකක් මෙතන තමන්ගේ නම දාන්න දාලා ඉවරලා බලන්න මේවා ක්‍රියා වැඩ කරන්නේ කොහොමද කියලා එහෙම වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න පුළුවන් ඉතින් මේ simulator පාවිච්චි කරලා output එක බලා ගන්න තියෙන්නේ පළවෙනි ප්‍රැක්ටිකල් එක විදිහට මේක කරන්න ඊට පස්සේ අපි බලමු මෙතන මේ පහලින් තියෙනවා
අපිට ප්‍රෝග්‍රෑම් එක සේව් කරගෙන අපිට මයික්‍රොබිට් එකට මේක දාන්නත් පුළුවන්. ඇත්තටම මයික්‍රොබිට් එකක් තියෙනවා නම් මේ ප්‍රෝග්‍රෑම් එක ගැන මම බලමු ඕනනම් මෙන්න මේකෙදි අපි මයික්‍රොබිට් එකක් නැත්තම් ඉතින් සේව් කරගෙන ඒක කරන්න අවශ්‍ය නැහැ. අපිට සාමාන්‍යයෙන් මයික්‍රොබිට් එකක් නොතිබුණත් මේකේ අවුට්පුට් බලලා මයික්‍රොබිට් එකක් තියෙනවා වගේ වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් ඇත්තටම තියෙන කෙනෙකුට ඉතින් ඒක ඇත්තට කරලා බලන්න පුළුවන්. ඇත්තටම මයික්‍රොබිට් එකක් ඕගොල්ලෝ ළඟ තියෙනවා නම් ඕගොල්ලෝ කරන්න වෙන්නේ මෙන්න මේ ෆයිල් එක සේව් කරගන්න තමයි. ඉතින් ඊට පස්සේ ඒක මයික්‍රොබිට් එකට දාන්න ඕන. රයිට්. හරි බොහොම පුංචි දෙයක් තමයි ඒක. හරි. මේ ප්‍රැක්ටිකල් එක අපි කරලා බලමු. ඊළඟට අපි බලමු ඉතිරි ප්‍රැක්ටිකල් කොහොමද කරන්නේ කියලා.